ක්‍රිස් ගේල් කියන්නේ සුපිරි ක්‍රිකට් චරිතයක්. ගේල්ගේ ක්‍රිකට් රසිකයෝ ඉන්නේ කොදෙව්වල විතරක් නෙමෙයි. ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ගේල්ට තමන්ගේ රටේ ක්‍රීඩකයෙක්ට තරම්ම ආදරෙයි. ඉන්දියාවේ වගේම තමයි මුළු ලෝකෙම එක වගේ ආදරය කරන චරිතයක් තමයි ගේල් කියන්නේ. ගේල් පසුගිය කාලේ ක්‍රිකට් පිටියේ වැඩිපුර දැක්කේ T20 ලීග තරගාවලිවල මේ සුපිරි ක්‍රීඩකයාට නැවත කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාවක් උදා වෙලා ඒ ඉංගලන්තයේ එක් දින තරගාවලියට මේ ලැබුණු අවස්ථාව ගැන තමන්ගේ සූදානම ගැන ගේල් කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම මේ දවස්වල ඉතාමත් හොඳින් පුහුණු වීම කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒ වගේම මගේ ෆිට්නස් ලෙවල් එක ඉහළ මට්ටමක පවත්වා ගන්නත් සෑහෙන උනන්දුවකින් කටයුතු කරනවා. තරුණ ක්‍රීඩකින් එක්ක පුහුණු වීම කටයුතු වලදී එකට සෙල්ලම් කරනකොට තේරෙන දෙයක් තමයි තාමත් මගේ ඇඟේ ක්‍රිකට් කියන දේ නැති වෙලා නැහැ කියන එක. මොකද සමහර වෙලාවට තාමත් එයාලට මාත් එක්ක හැරෙන්නවත් අමාරු අවස්ථා ගොඩක් තියෙනවා. ගේල් කියන්නේ තමන් නැවත සංචිත රාව කියලා දැනගත් එංගලන්ත පන්දයවන්න මේ විද්දි බය වෙලා ඇති කියලා. එංගලන්තයේ ආරම්භක පන්දයවන්න කවුරු වේද කියලා මම දන්නේ නැහැ. කවුරුනත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඕනෑම පන්දයවන්නේ ක්‍රිස් ගේල් කියන්නේ කවුද කියලා හොඳින් දන්නවා ඇති කියලා මම හිතනවා. එයාලා මගේ නම ඇහිද්දි දන්නවා මම ගැන. ගොඩක් අය හිතනවා දැන් නම් ගේල්ගේ රැවුලත් පැහිලා එයාට ලොකු දෙයක් කරන්න බෑ. මේක තමයි හොඳම අවස්ථාව. යුනිවර්සල් බොස්ට හොඳ පාඩමක් උගන්වන්න. හැබැයි ඒක නම් හිතන තරම් ලේසි වෙන එකක් නැහැ. පිටීදි වගේම පිටියෙන් පිටතත් විනෝදකාමී ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් ගේල් මාධ්‍යවේදීන්ට තමන්ගේ තරම ගැන කියලා තියෙන්නේ හරි අපූර්ව විදිහට. ඔයාලා අද මේ වෙලාවේ බලාගෙන ඉන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම ක්‍රීඩකයෙක් දිහා. මම තමයි යුනිවර්සල් බොස්. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. ලොකුස්ලාන තරගාවලිය මගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත් සංදිස්ථානයක්. ලොකුස්ලාන තරගාවලිය අවසානයේදී මගේ ක්‍රිකට් දිවියේ ඉදිරි ගමන පිළිබඳ අවසන් තීරණය ගන්න මම අපේක්ෂාවෙන් ඉන්නවා. කොදෙව් ප්‍රේක්ෂකයන්ට තමන් මව්බිමේ සෙල්ලම් කරන අවසාන එක් දින තරගාවලිය බලන්න එන්න කියන ආරාධනයත් ගේල් මේ සාකච්ඡාවේදී කරලා තියෙනවා. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මාව බටහිර කොදෙව් වර්ණයන්ගෙන් සැරසිලා මගේ රටේදීම ක්‍රීඩා කරන බලන්න වෙන අවසන් අවස්ථාව බොහෝ දුරට මේ වේවි. මේ ක්‍රීඩාංගණයේදීම පැවතුණු අන්තිම දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයේදී ශතකයක් රැස් කරන්න මට පුළුවන් වුණා. ඒ රිද්මය නැවත වතාවක් ක්‍රියාත්මක කරලා සුවහසක් ප්‍රේක්ෂක ජනතාව සතුටු කරන එක තමයි මගේ ලොකු බලාපොරොත්තුව. තමන්ගේ නමට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිච්ඡේදයක් ලියාගන්න මේ අතිදක්ෂ ක්‍රීඩකයා කොදෙව් බිමේ ක්‍රීඩා කරන අවසාන තරගාවලියේ මොනවා කරයිද කියලා අපි බලාගනිමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.